ගරු කතානායකතුමනි පෙරේදා මේ පාර්ලිමේන්තුව තුළ ගරු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහත්මයා මගේ නම සඳහන් කරමින් කරපු ප්‍රකාශන නිසා මට විශාල අගතියක් සිද්ධ වෙලා තියෙනවා. අද රට පුරාම සමාජ ජාලවල මට මඩ ගහනවා මේ ප්‍රකාශයේ ප්‍රතිඵලයක් විදියට. ඒ නිසා මේ ගැන පැහැදිලි කිරීමක් කරන්නට මට ලබා දුන අවස්ථාවට තමුන්නාන්සේට ස්තුතිවන්ත වෙනවා. පෙරේදා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහත්මයා ප්‍රකාශ කරා 2020 සැප්තැම්බර් මාසයේ ලංකා මුහුදු තීරය තුල අනතුරට ලක් වෙච්ච නිව් ඩයමන්ඩ් නෞකාව ලංකාවේ මුහුදු සීමාවෙන් එළියට ගෙනියන්නට මම හිටපු ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළා කියලා. මේක සාවද්‍ය ප්‍රකාශයක් විදිහට මම දකිනවා. ඇයි මම එහෙම කියන්නේ? සාවද්‍ය තරනේ ද්වේෂසහගත සාවද්‍ය ප්‍රකාශයක් විදිහට මම දකිනවා. අධිකරණ ඇමතිතුමාම සභාගත කරනවා මේ මුදාහැරීමට අදාළ නියෝගය. නියෝගය දීලා තියෙන්නේ හිටපු විදේශ ලේකම් ජයනත් කොළඹගේ මහත්මයා. නාවක හමුදාපතිට ඊමේල් පණිවිඩය යවනකොට එහි කියලා තියෙන්නේ මේ විදිහට. HE'd president has directed me to inform you to release the empty new diamond considering the potential danger of keeping the unmanned and damaged ship in Sri Lankan waters due to deteriorating weather conditions. සිංහලෙන් කියනවා නම් මේ අනතුරට ලක් වී ඇති නැව මුහුදු තීරය තුළ රඳවා තිබීමේ තනතුරුවා ගැනීමේ තියෙන අනතුරුදායක බව සලකා මුහුද රළුවන්නට පෙර නැව ලංකා මුහුදු තීරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී ඇත කියා. නමුත් විජේදාස රාජපක්ෂ මැතිතුමාට මේක මදි. ඔහුට ඕනේ මේකට මාව පටලවා ගන්නට. ඒ නිසා මොකද මම මේ කාලේ වෙළඳ වෙරළ සංරක්ෂණ රාජ්‍ය ඇමති. ඒ නිසා විජේදාස රාජපක්ෂ මහත්මයා කියනවා ඔව් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට කතා කරලා ඇහුවා කියලා මේකේ ඇත්ත නැත්ත හොයන්න. දැන් මේ නියෝගයක් දීලා තියෙනවා, ඊමේල් එක තියෙනවා. හැබැයි මෙතුමාට ඕනේ මේකේ ඇත්ත නැත්ත හොයන්න. ඒ නිසා එතුමා කතා කරා, මෙතුමා කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කිව්වලු ගරු නාලකගොඩේ මැතිතුමත් මේක ගැන ඇහුවා. නමුත් ජනාධිපතිතුමා කිව්වා කියලා නීතිපති උපදේශකගෙන තමයි නැව නිදහස් කරන්න ඕනේ කියලා. ඉතින් ගරු විජේදාස රාජපක්ෂ මහත්මයාට වෙන කිසිම සාක්ෂියක් නැහැ. මම කිව්වා තියෙනවනම් සභාගත කරන්න කියලා. මේ දුරකථන පණිවිඩයක් විතරයි තියෙන්නේ. ඉතින් දුරකථන පණිවිඩ අපිටත් ගන්න පුළුවන්නේ. ඉතින් ඒ නිසා මමත් කතා කළා ගෝඨාභය රාජපක්ෂ ජන හිටපු ජනාධිපතිතුමාට ඊයේ හරියටම උදේ 11:50ට. මම එතුමගේ ඇහුවා ගරු විජේදාස රාජපක්ෂ මහත්මයා මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙනවා, ඒ කතාව ඇත්තද කියලා. එතුමා මට කියනවා පිස්සුද, මතක නැද්ද ඔය නැව යවනවට ඔයත් පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ නේ කියලා. මම කිව්වේ නීති උපදෙස් අරගෙන කරන දෙයක් කරන්න කියලා විදේශ ලේකම්ටයි මීපැකේ සභාපතිරයයි කියලා. ඒත් මේක තමයි ජනාධිපතිතුමාගේ මතය. ඊට පස්සේ මම කතා කරා ජයනත් කොළඹගේ මහත්මයාට. එතුමා හිටියේ පිටරටක. කතා කරේ 12:20කට දවල්. මොකද එතුමා කිව්වේ? එතුමා කියනවා sir I don't understand why they are dragging your name into this. You have never spoken to me on this issue. ඔබතුමාගේ නම මේකට ගේන්නේ මොකටද කියලා මට තේරෙන්නේ නැහැ. ඔබතුමා මට කිසිම වෙලාවක කතා කරලා නැහැ කියලා විදේශ ලේකම්තුමා කියනවා. ඊට යන ඒ නිසා තමයි මම කිව්වේ මේක සාවද්‍ය ප්‍රකාශයක් කියලා. ඊළඟට ජයන්ත කොළඹගේ මහත්තයා තවදුරටත් මට මෙන්න මේ දෙයක් කියනවා. එතුමා කියනවා මේ නැව තෙල් මෙට්‍රික් ටන් 270,000 තිබිච්ච තෙල් නැවක්. මේ තෙල් නැව බැරි වෙලා හරි තෙල් කාන්දුව සිද්ධ වුණා නම් තව අවුරුදු 20කටවත් මේ රට සංචාරකව ගෙන්න ගන්න බැරි මහා විශාල හානියක් වෙනවා. අන්න ඒ නිසා තමයි මේක මුහුදු තීරෙන් එලිට ගන්නට ඒ වෙලාවේ බලධාරීන් තීරණය කරේ කියලා. ඕන දෙයකට හේතුවක් තියෙනවා. මේක මේ මහා කුමන්ත්‍රණයක්, මේ කවුරු හරි කරපු මගඩියක් කියලා පෙන්වන්නට උත්සාහ කරන්න එපා. ඊළඟට ඕනම මාධ්‍යවේදිකුට දැන් එහෙම නැත්නම් ඕනම ඇමතිකරුවෙකුට මන්ත්‍රීකුට කතා කරලා අහන්න පුළුවන් හිටපු ජනාධිපතිතුමාගෙන්, හොඳ හිටපු විදේශ ලේකම්තුමාගෙන් මේ ගැන. මොකද ඒ අය වගේකින් බාර ගන්නවා. මේ කොහොමත් ඉන්න මාව මේකට පටලවා ගන්නට කිසිම අවශ්‍යතාවක් මට පේන්නේ නැහැ. ඊළඟට මට හිතෙනවා මේක මේ පහුගිය දවස්වල මම අර අධිකරණ අමාත්‍යාංශයට සම්බන්ධ ප්‍රතිශස්ත්‍ර පන්ත ගැන, එහෙමත් නැත්නම් මේ එක්ස්ප්‍රෙස් පර්ල් වන්දිය ප්‍රමාද වීම ගැන කතා කරපු නිසාද හදිසියෙ මාව මේකට පැටලෙන්නේ කියලා. ඊළඟට තවත් වැදගත් දෙයක් කියන්න ඕනේ ගරු කතානායකතුමනි, මේක ඉතාමත්ම වැදගත්. විජේදාස රාජපක්ෂ ඇමතිතුමා මගේ නම සඳහන් කරේ 2020 සිදු නිව් ඩයමන්ඩ් ලංකා නෞකා අනතුර සම්බන්ධයෙන්ුයි. එතුමා ඒක පැහැදිලි කරා මම ඇහුවාම. නමුත් අවසනකට වගේ ඔහුගේ මේ ප්‍රකාශය නිසා හුඟක් දෙනෙක් පටලගෙන තිබෙන්නේ එක්ස්ප්‍රෙස් පර්ල් නැව සම්බන්ධයෙන් මේ ප්‍රකාශය කළා කියලා. නිව් ඩයමන්ඩ් නෞකාව හා එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව කියලා කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් දෙකක්. නිව් ඩයමන්ඩ් ලංකා නෞකාවේ සිද්ධිය සිද්ධ වෙන්නේ 2020 සැප්තැම්බර් මාසේ. ඒක ගිලෙන්නේ නැහැ. ඒකෙන් විශාල පරිසර හානියක් වෙච්ච බවටත් වැඩි වාර්තාවක් නැහැ. නමුත් එක්ස්ප්‍රෙස් ඩයල් නෞකාව ගිලෙනවා ලංකාවේ. ඒකෙන් විශාල පරිසර හානියක් වෙනවා. ඒක වෙන්නේ 2021. මේ දෙක සම්පූර්ණ වෙනස් දෙකක්.
විජේදාස රාජපක්ෂ මහත්මයා මගේ නම එක්ස්ප්‍රෙස් මල් වලට සම්බන්ධ කරේ නැහැ. එතුමා කතා කරේ නිව් ඩයමන්ඩ් ගැන. නෝ තවසනාවකට වගේ ප්‍රකාශ කළේ එක්ස්ප්‍රෙස් මල් ගැන කතා කරද්දී නිසා උගාක් මාධ්‍ය පව විශේෂම සමාජ මාධ්‍ය මේක පටලගෙන තියෙනවා. පටලගෙන මේ එක්ස්ප්‍රෙස් මල් ගැන තමයි මේ කතා කරේ. එක්ස්ප්‍රෙස් මල් නම මම එළියට යන්න ගෙනියන්න අවසර දුන්නා කියලා කතාවක් යනවා. එක්ස්ප්‍රෙස් මල් ගැනත් මම ඊයේත් පැහැදිලි කරා මේ කාරණේ. එද පෙරේදත් පැහැදිලි කරා. එක්ස්ප්‍රෙස් මල් නැව ගිලෙන්නේ 2021 ජූනි මාසේ. ඒ ගිලෙන වෙලාවේ මම වෙරළ සංරක්ෂණ රාජ්‍යමත්ව වෙලා හිටියට සුමාන කීපයට ඇතුළත මාව ඒ අමාත්‍යංශයෙන් මාරු කරනවා. ඊට පස්සේ ගරු මොහන්සිල් ඇමතුමා තමයි ඇමතිවරයා බවට පත් වෙන්නේ. ඉන්සාව පෞගිය මාස 22කම මම මේකට කිසිම සම්බන්ධයක් නැහැ. මේ කමේ කමිටු වලට මට වාඩි වෙන්න විදියක් නැහැ. මම එතන හිටියේ නැහැ. ඉතින් ඒ නිසා මේ විෂය මට අදාළ නැහැ. ඊළඟට එක්ස්ප්‍රෙස් මල් සම්බන්ධයෙන් අද තියෙන්නේ වන්දි සම්බන්ධයෙන් නීති දෙපාර්තමේන්තුවේ වැඩ ප්‍රමාද වීම ගැන ප්‍රශ්නයක්. ඒ කියන්නේ කවුරු හරි නඩුව ප්‍රමාද කරාද කියන එකද විජේදාස රාජපක්ෂ මහත්මයා පහුගිය දවස්වල ඉතාමත්ම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරලා කවුරු හරි කියන්නේ මේ සම්බන්ධයෙන් අල්ලසක් ගත්තා කියලා කිව්වා. අල්ලසක් ගන්න ඕන නම් අල්ලසක් ගන්න ඕනේ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරන්නනේ. අල්ලසක් ගන්න ඕන නම් අල්ලසක් ගන්න ඕනේ නඩුදානක ප්‍රමාද කරන්නනේ. එහෙනම් ඒක කරන්න පුළුවන් කාටද? නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ කෙනෙකුට. නීතිපති දෙපාර්තමේන්තුව සමග හිතවත්කමක් තියෙන කෙනෙකුට. ගරු කතානායකතුමනි පහුගිය අවුරුදු 7ේම නීතිපති දෙපාර්තමේන්තුව මට විරුද්ධ නඩු කිව්වා. මම නඩු කිය ගීටි ඒ නඩු කිව්වත් මේ වගේම බොරුව සම්බන්ධයෙන් 2015 බැඳුම් කර සම්බන්ධයෙන් මම කතා කරපු නිසා මට ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැතිවරයා වශයෙන් හිටියේ විජේදාස රාජපක්ෂ මහත්මයා අධිකරණ මැතිවරයා වශයෙන් හිටියේ මට පටන් ගත්ත චෝදනා 9කට විතර පරීක්ෂණ ඒ මොකක්වත් කරගන්න බැරි නොවෙන්න එකකට නඩු දැම්මා. ඒක අවුරුදු 7ක් නඩු කියලා කිසිම දෙයක් නැහැ කියලා මම නිදොස් කරන් දාස් කරා. එතකොට මට තියෙනවද නීතිපති දෙපාර්තමේන්තුවත් සමග සම්බන්ධයක්? එන හොයලා බලන්න මේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් නඩු අයින් කරගත්ත අය කවුද කියලා. නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරපු අය කවුද කියලා. අපි කවදාද නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරලා නැහැ. ඉතින් ඒ නිසා මට මෙතන කියන්න තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් ගොරකතනායකතුමනි. පිප්පොකට් කාරෝ සමහර වෙලාවට පිප්පොකට් ගැහුවට පස්සේ හොරා හොරා කියලා අනෙක් මිනිස්සුන්ට අත දික් කරමින් දුවනවා. එතකොට මිනිස්සුත් වෙන මිනිස්සු පස්සේ එලවන්න පටන් ගන්නවා. මම දන්නේ මෙතන තියෙන්නේ ඒ වගේ සිද්ධියක්ද කියලා. මට කියන්න තියෙන්නේ මේ පමණයි. අපි ඇත්ත කතා කරන එක නතර කරන්නේ නැහැ මොන බලපෑමාවත්. අපිට හැමදාම ඇත්ත කතා කරනකොට මේ වගේ අභූත චෝදන එනවා. තඹ සත්‍යයක් මේ රටේ හොරගම් කරලා නැති කෙනෙක් වශයෙන් අපි වට බය වෙන්නේ නැහැ. බය නැති නිසා තමයි ආණ්ඩුපත්යෙන් මේ පැත්තට ඇවිල්ලා ඉන්නේ. එදා රනිල් ක්‍රිෂ්ණ මහත්තයාට දොන්ජුවන් ධර්මපාල කියපු අයට එයත් එක්ක වාඩි වෙන්න පුළුවන් වුණාට පාසුක ප්‍රහාරය කරේ එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යා ඇමතිවරු කියලා කියපු අයට අද ඒ පක්ෂේ නායකයෙක් වාඩි වෙන්න පුළුවන් වුණාට අපිට එහෙම කරන්න බෑ. අපි හෘද සාක්ෂියට එකඟව වැඩ කරන අය. අපි හැමදාමත් ඇත්ත කියනවා. අපි හැමදාමත් හරි පැත්තේ ඉන්නවා. ඒ නිසා කරුණාකරලා අපේ ශරීර ගාතනේ කරන්න එපා කියලා අපි ප්‍රකාශ කරනවා.